මතක ඇඟිලිමින් වෙන් කරන්නට බැරි තරමට බද්ද වූ තරු මිටකින් අද එක තරුවක් මේ වේදිකාවෙන් ඔබ සමුදෙන ඉතින් ඒ සඳහා ජනතා කැමැත්ත ඔබ ප්‍රකාශ කර අවසන් ඔබගේ අභිමතය පරිදි මේ තරගයේ පුරාවට ඔබ රැගෙන ආයේ තරුව කවුද අද මේ රාත්‍රියේ ඔබ සමුදෙන්නේ තවත් ඔබ ආදරය කළ ඔබගේ ඡන්දයෙන් ඔබ මෙතෙක් දුර රැගෙන තවත් ආදරණීය තරුවක් එමුනම් අපි සූදානම් ඒ සිත රිදවන ඒ කාර්යභාරය ආරම්භ කොට මුලින්ම අපගේ විනිශ්චය මණ්ඩලය තුලින් ඉදිරිපත් වෙන අදහස් අපි කිසියම් ආකාරයකින් විමසා බලමු ජගත් වික්‍රමසිංහගෙන් මම අහන්න කැමතියි මේ තරඟයේ මිම්ම අද දවසේ පවතින්නේ තරඟයේ පුරාවට මේ තරඟකරුවන් විදහා දැක්වූ ප්‍රතිභාව තුලින්ද එසේ නැත්නම් තරඟකරුවන් වෙන් වෙන් වශයෙන් ඒ දිනයන්හි ඉදිරිපත් කරන තමන්ගේ භූමිකාව තුලින්ද මම හිතන කමල් අද විනිශ්චය තීරණ බොහෝ වෙලාවට 160ක් 70ක් විතර වගේ ප්‍රමාණයක් මම හිතන්නේ ඊයේ මේ අය දැක්වූ ප්‍රතිභාව තුලින් නමුත් තරංගය පුරාවට අරඹපු අය මම හිතන බුද්ධිමත්ව සමස්තයක් හැටියට තරංගයේදී දැක්වූ නිපුණතාවයන් මේ ප්‍රයෝජනයට ගන්නවා කියලා එතන මගේ මතය චන්ද්‍රිකා ඔබ හිතන්නේ මේ විනිශ්චය ලබා දෙන මේ ජනතාව ඔවුන්ගේ පෙර ඉදිරිපත් කළ දේවල් නරඹමින් ඔවුන්ව තවදුරටත් ඉදිරියේ තබා ගන්නවාද එහෙම නැත්නම් ඔවුන් දකින දේ අනුව ඔවුන් ඡන්දය දෙනවාද මං හිතන්නේ කමල් දෙකකට බෙදිලා ඉන්නේ විදිහට සමහරක් ඒ තරඟයේ පුරාවට තිබුණු නිපුණතාවය ගණනය කරන අතර සමහරු ඊයේ දවස විතරක් ගැන හිතන්න පුළුවන් ඊයේ දවස ගත් කල ඊයේ ඉදිරිපත් කළ ආකාරය බලනකොට අපගේ මේ තරංකරුවන් පස් දෙනාගෙන් ඉදිරිපත් කළ ප්‍රතිභාවයන් කිසියම් ආකාරයක මට්ටමක තිබුණා ඒ අනුව ඔබ හිතන්නේ පෙර දස්කම් අනුව ඔව් තවදුරටත් ඔවුන් රඳවා ගනීද එම් නැත්නම් ඊයේ දවසේ ඒ ප්‍රතිභාව තුලින් රඳවා ගනීද ඊයේ දක්වපු දක්ෂතාවයන් මත වැඩිවීම අඩුවීම සිදු වෙන්න පුළුවන් කැමතින් සුනිල් ගෙන්හන්න ඔබ මේ කලාව තුල ජීවත් වෙන ජනප්‍රිය පුද්ගලෙක් හැටියට ජනතාව ජනප්‍රියත්වය කරා ගෙන යන්නේ ඔවුන්ගේ කුසලතාව තුලින්ද ඔවුන් එදිනෙදා දකින දේ තුලින්ද කුසලතාවය තියෙන්න ඕන නමුත් ජනතාව දකින දේ වගේම මම විශ්වාස කරන දෙයක් වාසනාව කියලා දෙයක් තියෙනවා ඒකට කියන්නේ ලක් කියලා ඉතින් සිංහලෙන් කියනවා පින කියලා කියන ඉතින් යම්කිසි වාසනාවකුත් අවශ්‍යයි मुखद विशेष तरंगवल जनता विनिश्चय तीरण दाखिन देवड़े दाखिन देवड़े यदावसे समहार विट जनता बट मुखद एस एम एस लिंग दाखिन के समहार दाखिन पुला पालवीन मतावट गायक यदावसे हुगे हो अगे तीन प्रतिभा अणु छंदे उपाचकर पुलवा ඉතින් මේක විවාදාත්මකයි ඒ කියන්නේ කෙනෙක් කියන උල අසාධාරණයක් වෙන්න පුළුවන් කට්ටියකට සාධාරණයක් වෙන්නත් පුළුවන් තව කට්ටියක් වාද විවාද වලට පැටලෙන්න පුළුවන් නමුත් කෙසේ වෙතත් වාසනාවත් බලපානවා මේ විදිහකට හොඳයි ඒ වගේ දේවල් අපි පැත්තක තගුවොත් ඊයේ දවස වාසනාවට ඔබෙන් ඌ ඔවුන්ගේ ප්‍රතිභාව තුලින් ඔබ දැක් දුටු ආකාරයට ඔබට කිසියම් ආකාරයකින් පෙළගස්වන්නට පුළුවන් ද මේ අයගේ කුසලතාවන්? එදිකක් අමාරු ප්‍රශ්නයක් නමුත් දැන් මේ මම ඔබට කියනවා නම් කමල් මල්ලි දැන් ක්‍රිකට් ගහනකොටත් හොඳම පිතිකරුවා පංගුවක් බෝල නිදැල්ලේ අරිනවා අර කඩුළු රකින්නාගේ අතට ඔබගේ ඔය ප්‍රශ්නේ අත් වශයෙන්ම මම නිදල්ලේ යවන්න එපා. නිදල්ලේ මේ කල්ලු රකින්න අයට වාර කරනවා.
හැම පන්දුවරම පහර දෙන්න ගියාම ඒක හොඳයි අවුට් වෙන්න මම එන තවත් පන්දුවක් එවන්නම් මේ විදිහට ඔබ මේ ගායනයන් තුල කිසියම් ආකාරයක දුර්වලතා දුටුවද ඒකත් නිදැල්ලේ අරින්න ඕන පන්දුවක් කල්ලු රකින්න මම හිතන්නේ මොකද යම් කිසි අධ්‍යයනයක් කරලා තිනවා මේ ගායකයන් ගැන ගායිකාවන් ගැන සෑහෙන කාල පරිච්ඡේදයක් තුල මම ආවේ ඊයේ විතර මම අත් වශයෙන්ම ටීවී එකෙත් එකපාරක් වගේ දැක්කා නමුත් ඊට පස්සේ මගේ ගෙදර ඉන්න මම හිතන්නේ මගේ බිරිඳ දරුවෝ දැකලා ඇති මට වැඩිය ගොඩක් අවස්ථාවන්වලදී සෙනසුරාදා මේ ප්‍රචාරය වෙන වෙලාවන්වලදී මම ගෙදරින් පිට නමුත් මේ උදවිය සෑහෙන අධ්‍යයනයක් කළා උන්ගේ දක්ෂතා හැකියාවන් ගැන යම්කිසි තක්සේරුවක ඒගොල්ලන්ට මට වැඩිය මේ ගැන විශ්වාසයෙන් කතා කරන්න පුළුවන්. නමුත් සුනිල් අපි මේ තරඟය තුල අපි දැන් කතා කරන මාතෘකාව වෙන්නේ අද දවසේ තරඟය හෝ ඔවුන්ගේ පෙර කුසලතාවන්ද අගේ කීමට ලක්වන්නේ කියලා. ඒ ප්‍රශ්නය තුලදී තමයි අපි විශේෂයෙන්ම ඔබතුමාගෙන් දැනගන්න කැමැත්තේ ප්‍රේක්ෂකෙක් හැටියට විනිශ්චය මණ්ඩලයේ අසුන්ගෙන සිටින කෙනෙක් හැටියට ඔබ දුටු ප්‍රතිභාව කලාකරුවෙක් හැටියට ඔබගේ අදහස් ජනතාව දැනුවත් කරන්නට නම් ඔබගේ අදහස් ඔබ සංගීත ශිල්පියෙක් හැටියට සංගීත ඥානය තුළින් කිසියම් අදහසක් ප්‍රකාශ කිරීම වැදගත් වෙනවා. එහෙම වුණොත් ජනතාවට නිදැල්ලේ හිතන්නට ඉඩ දීලා ඔවුන්ගෙන් එන කිසියම් අදහසක් පමණක් අනුමත කරලා අවසානයේ කිසියම් ආකාරයක පසුතැවීමකට ලක්වන්න සිදු වෙනවා. ඒ නිසා තමයි ඔබගෙන් අපි ද අහන්න කැමති ඔබගේ වඩාත් සිද්ගත් කෙනෙක් සිටිනවා ඒක මං කියන්නේ නිදැල්ලේ අරින්න ඕන පන්දුවක් ඕක ඇත්ත වශයෙන්ම හරි අමාරු ප්‍රශ්නයක් උත්තර දෙන්න මං බැඳලා අවුරුදු 25ක් මගේ නෝනව තෝ ඉදී ප්‍රශ්න අහලා නැහැ හොඳයි අද දවසේ ඔබ සියලු දෙනාටම අවස්ථාවක් තියෙනවා ඔබ හැරුණු විට ඔබ සිතන මේ තරඟයේ තුල ඉදිරියට යා යුතුයි කියා සිතන අයව නම් කරන්නට මේ අවස්ථාවේ එක් අයෙක් නම් කරන්න හොඳයි ප්‍රදීප් ජනතාවගේ විනිශ්චය ඔබට ලබා දීමට එන්න වේදිකාවට